කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න 7:18ට ලයිට් කපලා ඒ අනුව ලෙකෝ වර්ධ පිළිගනි. දැන් මම ලෙකෝ බිල් ගැන තමයි ඉස්සෙල්ලත් සඳහන් කරේ. ඒ අනුව ඉතින් විදුලි බිල හිතබු 7:18ක මුදලක් නොගිවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා ලංකාදීපයේ සඳහන් කරනවා. මෙලෙස නිවසේ විදුලිය විසන්ධි කරනු ලැබ ඇත්තේ ගාල්ල නගරය සහ එයාවට ප්‍රදේශයේ විදුලිය සපයන සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගම ලෙකෝ විසින් කියලා තමයි වාර්තා කරන්නේ. පුද්ගලික සමාගමද ආණ්ඩුවේ සමාගමද මොකක්ද කියන්නට හැකියාව කැත්තේ නැහැ. 7:18ට නේ ඒ ඒ ඒ ඒ මේ මහත්මයා ගෙවද්දීදී 7:18ක් ඒ බිලියන් මේ යම්කිසි ශේෂයක් තියෙන්නට ඇති. ඉතින් විසුම් මාපලගම මහතා සඳහන් කරන්නේ තමන් රුපියල් 6650යි 7:18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේදී 7:18ක මුදලක් ගෙවිය යුතුදැයි විමසූ විට මුදල් ආයකමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලි විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි. ඉතින් රවුම් ගණනක් ගෙවන්නට යයිද මුදල් ආයකමි පැවිසීම නිසා තමා රුපියල් 66050ක මුදලක් 6650ක මුදලක් ගෙවූ බවද ඉතිරි 7:18ක මුදල හිඟ තිබූ බවද ඔහු සඳහන් කරනවා. ඉතින් නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවකදී විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් පැමිණ නිවසේ විදුලිය විසන්ධි කර තිබූ බව මාපලගම මහතා සඳහන් කරනවා. ඉතින් තමා පැය ගණනකට පසුව නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවසේ ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබා ගැනීම සඳහා අමතර ගාස්තු රුපියල් 1231ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල 7:18ක් ගෙවිය යුතු බවත් සඳහන් කර තිබුණු බව වාර්තා කරන 7:18ක් ගෙවුවේ නැහැ කියලා ඔන්න අපි ලයිට් කැපුවා කියලා නෝටිස් එකක් අලවලා ගිහිල්ලා මේ ගැන විමසීම සඳහා තමයි විදුලි බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට තමාට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බවත් මේ මහත්මයා සඳහන් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ලෙකෝ ආයතනයෙන් පුවත්පත ලංකාදීපයේ විමසීමක් කරනවා. තමන් අතින් වරදක් සිදු ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්ත බෙවින් කිසිම අමතර මුදලක් අය කිරීමකින් තොරව එදිනම නැවත විදුලිය සම්බන්ධතාව දුන් බවත් නිලධාරිනිය සඳහන් කරනවා. බද්ද කියන්නේ ලංකාවේ කාර්යක්ෂමව වෙන එකම එකයි තියෙන්නේ ලයිට් කපල යන එක විතරයි. මේ වන විට 110කට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ කුටුම්භ අඳුරේ තියෙන්නේ ලයිට් කපල ගිහිල්ලා. කාර්යක්ෂමව ලංකාවේ මොකක් හරි වෙනවා නම් වෙන එකම දේ තමයි ලයිට් කපන එක. 7:18යි දඩු ආව කපල ගියා. ඒක ලෙකෝ එකද එහෙම නැත්නම් ලංකා විදුලි බල මණ්ඩලයේද කියලා නෑ. පුදුම කාර්යක්ෂමතාවයකින් සිදුවෙමින් පවතිනවා කියලා තමයි කියන්නට වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.